අද අපි බලන්න යන්නේ මහකනඳරාවේ ගල් පාලම. මේ තමයි මහකනඳරාව වැව. අනුරාධපුරයේ වන්දනාවේ යනකොට ඔයාලා මිහින්තලේ එනවනේ. එතනින් තවත් කිලෝමීටර් 4ක් එහාට ආවහම මේ මහකනඳරාව වැව බලාගන්න පුළුවන්. අපි මේ ඉන්නේ මහකනඳරාව වැවේ අනිත් පැත්තේ. ඒ කියන්නේ ගම්මානේ පැත්තේ. ගල් පාලමක් හදන්නේ ප්‍රවාහණය පහසු කරගන්න. අද කාලේ වගේ සිමෙන්ති නැති නිසා කොන්ක්‍රීට් පාලම් හදන්න බෑ. ඉතින් ගල් වලින් තමයි පාලම් හදන්නේ. ඉවිසෙන්නේ මහකනඳරාවේ අපි සියලු දෙනාම නොදැක්ක පැත්තට. ඇත්ත වශයෙන්ම කොන්ක්‍රීට් පාරකින් පස්සේ අපි මේ පිවිසෙන්නේ ඉතාමත් ඓතිහාසික යුගයකට උරුමකම් කියන සොඳුරු පාරකට. අපි මේ පාර දිගේ ඉදිරියට ගමන් කරමු. ඔබ මේ සියලු දෙනාම දකින්නේ කෙදිනෙකවත් දැක්ක නැති අති සුවිශේෂ දෙයක් විය හැකියි. මෙතනින් එහාට නම් පයින් තමා යන්න වෙන්නේ. පටන් ගද්දිම කළුගල් ගොඩක්. නිකම්ම නිකම් කළුගල් ගොඩක් නෙමෙයි. ස්වභාවික විපර්යාස වලට මුහුණ දීලා නටබුන් වෙලා ගිහිල්ලා තියෙන කිසියම් ගොඩනැගීමක්. බොහෝ දුරට මෙය ප්‍රාකාරයක් හෝ පාලමක කොටසක් වෙන්න පුළුවන්. අනුරාධපුරයේදී අපි ගල් පහලම් කීපයක් දකිනවා. ගල් පහලම් දෙකක් තුනක් අතර ප්‍රමාණයක් තියෙනවා මල්වතෝය හරස් කරමින් ඉදිවෙච්ච. නමුත් මට හිතාගන්න බෑ මේ වගේ අංග සම්පූර්ණ ගල් පාලමක්. මොකද අනුරාධපුරයේ අපි දකින ගල් පාලම් බොහෝ දුරට කැඩී බිඳී ගිය නටබුන් වූ දේවල්. නමුත් මෙම ගල් පාලම අදටත් බොහෝ සංරක්ෂිත විදිහට තමයි පවතින්නේ. ඇත්ත වශයෙන් මේ ගල් පාලම දිගේ ගිහිල්ලම් බලමු කොහොමද මේ ගල් පාලම හැදිලා තියෙන්නේ, කොහොමද මොකද්ද මේ ගල් පාලමේ තියෙන විශේෂත්වය කියන එක. ප්‍රදේශවාසීන් පවසන විදිහට මෙම ගල් පාලම අඩි 78ක් විතර දිගින් යුක්තයි. පළල ඇවිල්ලා අඩි 8මාරක් විතර ඇති. මේකෙදි භාවිතා කරලා තියෙන ගල් පුවරු ඉතාමත්ම ශක්තිමත් ගල් පුවරු, ඉතාමත් බරින් වැඩි ගල් පුවරු. මේවා කිසියම් ආකාරයකට කපා උපමට්ටම් කර ඇති බවක් තමයි පෙන්눔 කරන්නේ. මේ යටින් යන්නේ මහකනඳරාවේ ඉඳන් යන දිය පහරක්. අපි ගල් පාලම් මතින් එගොඩහටම පැමිණියා. එගොඩහටම පැමිණියෙන් පස්සේ අපි බලන්න ගියා කොහොමද මෙච්චර මේ ගල් පාලම ලස්සනට අදට සංරක්ෂණය වෙලා පවතින කියලා. ඔබ මේ දකින්නේ එකින් එකට වෙනස් නොවන පරිදි ශක්තිමත් බව පරයා නැගී සිටින ගල් කුළුණු මත හරස් අතර දිවෙන ගල් කණු ආධාරයෙන් මෙම ඉතා විශාල ගල් පේලි අතුරා ඇති බවක්. ගල් පාලම දිගේ ආයිත් අපි ආපු පැත්තර මෙන මාර්ගය මේ. ඇත්ත වශයෙන්ම මේ අවස්ථාව හොඳයි මේ ගල් පාලම සහ මේ ගල් පාලම ඉදුණු යුගය ගැන කතා කරන්න. අපි දකිනවා අනුරාධපුර දිස්ත්‍රික්කයේ වාරි ක්ෂේත්‍රයේ ස්වර්ණමය යුගයක් වශයෙන් හඳුන්වන්න පුළුවන් මහසෙන් රජ අවධිය. මේ මහසෙන් රජුරුව තමයි ජනප්‍රවාද එන විදිහට මේ ගල් පාලම කරලා තියෙන්නේ. ජනප්‍රවාදයේ පවතින විදිහට මෙම ගල් පාලම මතින් අනුරාධපුර නගරයේ සිට පෞරාණික අනුරාධපුර නගරයේ සිට උතුරු දෙසට දිවෙන ප්‍රධාන මාර්ගයක් තිබිලා තියෙනවා. අපි නොදන්නවා වුණාට අපි මේ ගමන් කරන්නේ ඒ ප්‍රධාන මාර්ගයේ උඩින්. ප්‍රධාන මාර්ගය කුඩා වන්නට පුළුවන්. නමුත් කොතරම් ශක්තිමත්ද එන්නේ ඒකයි අපි සිටිය යුත්තේ. එකින් එක පෙළට තබන ලද මේ ගල් පාලම විදහා පාන්නේ අපේ ප්‍රෞඩත්වය නොවේද? අපි ගල් පාලමේ යටට ගිහිල්ලා බලමු. ක්‍රමානුකූලව අසුරන ලද ගල් කණු හා ගල් පුවරු. මේ ශක්තිමත් බව නිසා තමයි අදට උනත් මේ පාලම උඩින් වාහනයක් උනත් අරන් යන්න පුළුවන් තරම් ශක්තිමත් වෙලා තියෙන්නේ. ගල් කණු දෙක තුනක් නම් ටිකක් පුපුරලා තමයි තියෙන්නේ. මේ ගමනට සහභාගී වුණේ මමයි යශෝදී විතරයි. මේ වගේ තවත් තැන් තියෙනවා නම් අපිට කියන්න.
තවත් වීඩියෝ එකකින් අපි හමුවෙමු.